වැඩනේ බලයිනි ඇගේ ඒවල ගොලන දන්න විසිනි සුන්වාගේ එපා එපා මම කන්නට කිරි අම්මාගේ දෙදහස් විස්ස සැප්තැම්බර් 14 ඒ තවත් ජීවිතයක් රැකගැනීම උදෙසා සියත අප පළමු මාධ්‍ය වෙඩිමුරය ආරම්භ කළ දිනයයි ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම ගව ඝාතනය නතර කිරීම ඉතා වැදගත් සියත නාලිකාව ගව ඝාතනයට එරෙහිවගත් මේ දැඩි පියවරට මා අතිශයින්ම ප්‍රශංසා කරමි සියත ආයතනයක් නිදෙනව මේ කරපු සත්කාර පළවෙනි එක සත්ව හිංසනය නැවතීම වෙනුවෙන් ඔයාලා කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකට අපි ගොඩාක් तमंगे युतुकम ताम उसास विधिहट सिद्ध करन नालिकावा गवगातने सह गेरिमा स्कैम अप सियलु देनाम हेला दकिम योजना चोदना अपहास उपहास मते अप में उतुम पुण्य कर्मे आरंभ करे मस पिनिस रस मस उलु पिनवीमट दिवि कैप करन तवत एक किरियम्मा केनेकुगे हो दिवि बेरा गनीम उदिसाय ගව ඝාතනයට එරෙහිව අප මේ සම්බන්ධයෙන් පුවත් පළ කළ දිනේ සිට මේ වන විටත් දිවයිනේ නන් දිශාවෙන් පමණක් නොව විදේශයන්හි සිට විශාල ජනකායක් අප වට රොක්ුණා හරක් මරන් ආයිපන් ඩෝන් කීන් කාර් ගව ඝාතනයට එරෙහිව එදා සිට සත්‍ය අර්ථවත් සහ යාවත් ගායන ප්‍රවෘත්ති සපයන සීත නිවුස් විසින් මෙම කරන ලබන වැඩපිළිවෙලට සතුන්ට ආදරය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වශයෙන් මට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමි. එසේම ගව ඝාතනයට විරෝධය පළ කරමින් පාකමන්ද සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නයේද පූර්ණ ආශිර්වාදය ලබා ගනිමින් අප ආරම්භ කළ මේ උතුම් කාර්යභාරයේ අග්‍රඵලය මේ වන විට දැස්මානයට පැමිණ තිබෙනවා. සියත මාලිකාව එක දිගටම දිනපතාම වගේ ජනතාව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් යනවා අපි දැක්කා. ඒ නිසා මේක මම හිතනවා මේ රටට කරන අපේ ජාතියට කරන අපේ බාල පරම්පරාවට දෙන ආදර්ශයක් කියන එකයි මගේ විශ්වාසය. අද වෙනකොට ගවයන් පිළිබඳව මෙවැනි මතයක් හෝ ඉදිරිපත් කරලා මේ අහිංසක සතා මේ කිරි අම්මා පිළිබඳව රටේ දැනුමක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයක් හැටියට කටයුතු කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුතුව තිබෙනවා. ගවයා මනුෂ්‍ය ජීවිතයට වඩාත් ආසන්නයි. එයින් කියවෙන්නේ නැහැ අනිත් සතුන් මරන්න කියන එක. අපි සම්පූර්ණයෙන්ම එකඟයි සියලු සතුන් නොමරත්වා සත්ත්ව ඝාතනයට අපි එරෙහි නමුත් එක තැනකින් අපි ආරම්භ කළ යුතුයි දුරකතන ඇමතුම් සිය දහස් ගණනින් අප වෙත ගලා එද්දී ඒ සියලු දෙයින් කියුනේ අප කරන මේ උතුම් මෙහෙවරට ආශිර්වාදයක් බුදු තෙවරක් වැඩි මේ ධර්මද්වීපයේ තුල කිසිසේත් ගව ඝාතනය අනුමත කළ නොහැකි වසර ගණනාවක් පුරා අදෘශ්‍යමාන හස්තයක්සේ ගව ඝාතන ඉහළ යද්දී ඒ සියල්ල බිඳ දමමින් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මූලිකත්වයේ ගනිමින් වත්මන් රජයේ පසුගියදා ඊට බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඒ පසුගිය දිනක රැස් වූ කැබිනට් හමුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ගව ඝාතනය නතර කිරීමට පනතක්ගෙන එන බවට ප්‍රකාශ කිරීමත් සමගයි. කෙසේ නමුත් එම යෝජනාව මසකින් කල් දැමුණා. එවැනි වූ පසුබිමක ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩලයට ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන කැබිනට් යෝජනාව යලිත් වරක් ඉදිරිපත් කෙරුණා. එසේම ඊට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. ගව ඝාතනය පිළිබඳව දැන් ඒ පිළිබඳව ඒක ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්නා. මේ අතර කැබිනට් තීරණ දැරුම් දීමේ මාධ්‍ය හමුවේදීද අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ගව ඝාතනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරගෙන මොකද මතුමා අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ආපු තීන්දුව? ගව ඝාතනය සම්බන්ධව ඒකට අවශ්‍ය 52ක් තිබෙනවා පාර්ලිමේන්තුවේ 52 වෙනස් කරන්නත් ඒ 52 52 හරහා නීති අනුකූල කරලා ඒ තත්ත්වය ඉදිරියට ගෙනියන්න තීන්දුව. සියත සිදු කරන මෙම උතුම් මෙහෙවර පිළිබඳව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රතිප් මහතා මෙලෙස අදහස් පළ කළා. මම මහරබාදී සභාවේ සභාපති හැටියට අවුරුදු 8ක් කටයුතු කළා. මම සභාපතිවරයා හැටියට 2006 දීපත් වුණාට පස්සේ මුලින්ම කරපු කාර්යභාරය තමයි මහරහසනේ තිබ්බා ගවයන් ඝාතනය කරන ස්ථානයක් එය සහ මුලින්ම නවත්තලා දැම්මා මට මතකයි පාතාර නායකයෝ එදා මට එක ක්‍රියාත්මක කරන්න කියලා දැඩි බලපෑම් තර්ජන එල්ල කරා සියත රූපවාහිනී නාලිකාව ගව ඝාතනය නැවැත්වීම සඳහා මම හිතන්නේ මේ වෙනකොට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා අපේ ගෞරවය සියත රූපවාහිනී නාලිකාවට අපි බුද කරනවා දින
මතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.